நான் ஒரு விடயம் சிங்களத்தில் கூற ஆசைப்படுகிறேன். பிழைகள் இருந்தால் மன்னிக்கவும். லங்கதி மாம பிரஸ் மீட்டிங் கிங் பலுவா அந்த சிங்களம் கதாகரன்னே வருதுன்னு சமாவேன் பலுவா ரவி கருணாநாயக மாத்தையா பிரகாச கர்ணவா ஒக்கும தேங் அலு பக்ச எல் போட் தாகனது வந்த படங்கள்ல தீன வைக்கலா கியனவா மமேக்க ஒப்பு கர்ணவா ஐ தேங் அவுருது கீப்பே கட்ட வெடா இவ்வளவு தாம டெம்பரரி லைசன் தம்மா இதுவல்ல தியன்னே மேவன கொட்ட ஸ்திர லைசன் கண்ட பரிவிலா இன்னோ கேலா யாட்ட மங் கியண்ட கமதி அனிவாரம் அப்படி தாம எல்போட் தமாய் அப்ப அப்படி டெம்பரரி லைசன் கண்ண கெலிம் அப்படி இஸ்திர லைசன் கண்ணவா அப்படி என்பிபி நராகியல அங்கியலா விடை பெறுகிறேன். நன்றி வணக்கம். එතකොට ඇවිල්ලා හාල් බෙදෙනවා. බෙදපුවාම හිතනවා මොනවා වුණත් ඉතින් හාල් කිලෝ 10ක් දුන්නනේ. දෙනවා. දෙනවද? දැන් දෙනවා ඡන්දයකට. හාල් ගන්න හොඳේ. දැන් මම බැලුවා එක මාසෙක ඔය හාල් බෙදන්න කෝටි 550ක් වැය කරලා තියෙනවා. රුපියල් කෝටි 550යි අයවැයලේ කෙනෙක්ව හාල් වල මිල. හැබැයි වැය කරලා තියෙනවා කෝටි 650ක් විතර. හාල් වලට කැබිනට් එකෙන් පාස් කරලා තියෙන කෝටි 550යි වැය කරලා තියෙන 650ක් විතර. හරිද? එහෙනම් අපි හිතමු නිකන් මාසෙක හාල් බෙදන්න කෝටි 550යි කිලෝ 10 ගන්න. සීනි බදු වංචාව කියන කෝටි 1100යි. සමාවෙන්න. සීනි බදු වංචාව කෝටි 1500යි. ඒ කියන්නේ හාල් කිලෝ 10 වෙනුවට හාල් කිලෝ 25 ගන්න දෙන්න තිබ්බා. එහෙනම් අපිට 10ක් දෙනකොට 15ක් ඒගොල්ලෝ ගාව. හරිද? ඒ කියන්නේ සීනි බදු වංචාව කෝටි 1500යි. හාල් කිලෝ 10 බෙදන්න කෝටි 600ක් යනවා කියලා හිතුවොත් අපි කෝටි 1500ට හාල් කිලෝ 25 ගන්න දෙන්න පුළුවන්. හරිද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ ජනතාවගේ සල්ලි හොරකම් කරනවා ඒගොල්ලෝ. මහ බැංකු වංචාව කියන කෝටි 1100යි හාල් කිලෝ 20 ගන්න දෙන්න තිබ්බා. රනිල් වික්‍රමසිංහ මහ බැංකුවට ගහලා මහජනගේ මුදල් හොරකම් කරේ නැත්තම් හාල් කිලෝ 20 ගන්න දෙන්න තිබ්බා. එහෙනම් මොකද මේ කරලා තියෙන්නේ? හාල් කිලෝ 10ක් දෙන්නේ නේද 20 ගන්න දෙන්න පුළුවන්. බැඳුම් කර වංචාවෙන් 25 ගන්න දෙන්න පුළුවන්. සීනි බදු වංචාවේ කොච්චර බෙදන්න පුළුවන්ද? ඒගොල්ලෝ එකතු කරගෙන තියෙන මේ ධනය. ඒ නිසා බෙදනවට අහු වෙන්න එපා. අහු වෙනවද? හාල් ගණ්ඩ 10ක් දෙනකොට කියන්න නෑ මට 10ක් නෙමෙයි 50ක් අයිති හොරා කාපුවත් හරියට දෙනවනම්. එහෙමනේ ගණ්ඩ ඕන. එහෙම හරි ගණ්ඩ ඕන මේගොල්ලෝගේ. ඒ විතරක්ද? ඊළඟ ඇවිල්ලා තියෙන ඉඩමට ඔප්පුවක් දෙනවලු. ඔප්පුවක් දුන්න කියලා ඉඩම ලොකු වෙන්නේ නැත්නේ නේද? දෙන්න. ඊටස් මොකද්ද කියන්නේ? මොකද්ද ආයෙන් ආයෙ ටිකක් අස්සසුම වැඩි කරලා දෙනවලු. දැන් කැබිනට් මං ගාව තන ගැසට් නිවේදනේ. අස්සසුම ටිකක් කට්ටියකට වැඩි කරනවා. හැබැයි ගැසට් නිවේදනේ කියනවා දෙසැම්බර් 31 වෙනකම් විතරයි. ජූනි මාසේ කට්ටියකට දෙන ඇරියස් එකත් එක්ක. දෙසැම්බර් මාසේ දැන් ගෙවන්න නැතුව ජූනි මාසේ සමහර පවුලකට හම් වෙනවා 30000 ඇරියස් එකත් එක්ක. හැබැයි කවද වෙනකන්ද? දෙසැම්බර් 31. රනිල් වික්‍රමසිංහ කියන්නේ දෙසැම්බර් 31 වෙනකොට අස්වැසුම ඉවරයි. අස්වැසුමත් ඉවරයි. ජනාධිපති ඡන්දෙත් ඉවරයි. මහ ඡන්දෙත් ඉවරයි. හරිද? ජනාධිපති ඡන්දෙත් ඉවරයි දෙසැම්බර් වෙනකොට. මහ ඡන්දෙත් ඉවරයි දෙසැම්බර් වෙනකොට. රනිල් වික්‍රමසිංහ අස්වැසුමත් ඉවරයි දෙසැම්බර් වෙනකොට. ගැසට් එක දෙන දෙසැම්බර් 31 වෙනකම් විතරයි කියලා. ඒ කියන්නේ මොකද්ද මේ? මොකද්ද මේ? මේ ඡන්දෙට ඇත්ත ජනතාව විඳින දුක දැකලා ඇත්ත ජනතාවගේ ප්‍රශ්න දැකලා මේව තෝරනවා මේව හදනවා නෙවෙයි.
ජනතාවගේ ඇත්ත ප්‍රශ්න දැකලා නම් මෙරට හදන්න තිබ්බා. රනිල් අදකින් එක දප්පා. රනිල් 77 ඉඳන් පාර්ලිමේන්තුවේ. 77 ඉඳන් අවුරුදු දැන් කීයද? 77 ඉඳන් එතන 23යි මෙතන 24යි. අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ. බැරි වෙලාවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණොත් අපේ අර උදේ හැමදාම නැගිටලා කඩේට ගිහපු සීයා ඉන්නව නේද? කොච්චර වයසට ගියත් කඩේ රවුමක් දාලා එනව නේද? ඔය වගේ වෙයි හරිද? පෙරදුනත් පාර්ලිමේන්තුව වටේ රවුමක් දාලා යන්නේ. ඉතින් අවුරුදු 47 කියන සුළු කාලයක්. ඉතින් අවුරුදු 47 අගමැතිකම් කරා, ඇමැතිකම් කරා නේද? ජනාධිපතිකම් කරා හැදුවද රට? දැන් කියන මොකද? රනිල්ට තව අවස්ථාවක් දීලා බලමු. 47ක් දීලා හරිද? තවත් අවස්ථාවක් දීලා බලමු. මොනවා බලන්නද අප්පා? You're watching the Life Traveler Channel.